මේ තියෙන්නේ Google Pixel 7a smartphone එක. ඉතින් මේ smartphone එක වාට iCrest Tech එකේ අපි සහෝදරයගෙන් රුපියල් 125,000කට මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් එයා මේක Dubai වලින් import කරලා තින්නේ. ඉතින් Dubai වලින් නම් import කරාට මේක අපිට සම්පූර්ණයෙන්ම global version එක විදිහට බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒ නිසා මේකේ මෙන්න මේ වගේ price range එක නැත්නම් රුපියල් 125,000කට මොන වගේ performance තියෙනවද ඒ වගේ මොන වගේ වටිනවද කියලා අද අපි මේ වීඩියෝෙන් කතා කරමු. එහෙනම් වැඩි කතා නැතුව බලමු මේ Google Pixel 7a smartphone එක මොන වගේද කියලා. හොඳයි මේ smartphone එක රුපියල් 125,000කට iCrest Tech එකෙන් මිලදී ගන්න පුළුවන්. ඉතින් රුපියල් 125,000ක වගේම යා මේ smartphone එකත් එක්කම free gift එකක් දෙනවා කියලා කිව්වා. ඉතින් මට තාම කිව්වේ නැහැ මොකද දෙන gift එක කියලා. ඉතින් එයා තමයි තීරණය කරන්නේ gift එක මොකද්ද වගේම. මේ smartphone එකේ ලොකු stock එකක් නැහැ. සාමාන්‍ය ඉස්සරහට මෙයා ලොකු stock එකක් අරන් ගියේ. ඉතින් දැන් තියෙන පොඩි stock එකක් මේ stock එකේ තියෙන smartphone වලට iCrest Tech එකෙන් මිලදී ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ smartphone එකේ මුලින්ම අපි කතා කරමු design එක මොන වගේද කියලා. මේක සම්පූර්ණයෙන්ම අර Google ලාට common වෙච්ච නැත්නම් Google ලගේ unique design එක බලාගෙන ඉන්න කියාවක් තියෙනවා. උඩින් කැමරා බාර් එකක් බලා ගන්න පුළුවන්. මේකේ dual camera setup එකක් වගේම ටිකක් ලොකු LED flash light එකක් බලාගෙන ඉන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම back එකේ මැද්දෙන් අපිට Google logo එක බලා ගන්න පුළුවන්. සහ මේක සම්පූර්ණයෙන්ම glossy finish එකක් බලා ගන්න හම්බ වෙනවා. ඉතින් ඒ නිසා නිතර නිතර පිහිද පිහිද පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. මොකද මේ dust එක ඇලෙනවා. ඒ වගේම fingerprint මාරු විදිහට ඇලෙනවා. ඒ වගේම back එකේ සම්පූර්ණයෙන්ම plastic වලින් තමයි බලා ගන්නත් හැකියාවක් තියෙන්නේ. ඒ වගේ මේ smartphone එක ආසන්න වශයෙන් gram 193.5ක් ඉන්නේ. ආසන්න වශයෙන් gram 192ක් වගේ බරක් තමයි මේ smartphone එක බලා ගන්න පුළුවන් වෙන්නේ. සහ මේ smartphone එක අතර ගත්තම මට ෆීල් වෙච්ච එකම දේ තමයි මේක තියෙන compact design එක. මොකද මාරම compact smartphone එකක් විදියට මෙන්න මේ Pixel 7a smartphone එක හඳුන්වන්න පුළුවන්. ඉතින් ගොඩක් ලොකු ස්මාර්ට්ෆෝන් එකක් නෙවෙයි. හැබැයි මේ ස්මාර්ට්ෆෝන් එකට ඇලුමිනියම් ෆ්‍රේම් එකක් ඇතුළත් කරලා තියෙනවා. ඒ වගේම මේ කැමරා බාර් එකෙත් සම්පූර්ණයෙන්ම ඇලුමිනියම් වලින් මැටීරියල් එක හදලා බලාගන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම ඩිවයිස් ගොඩ අත පැත්තෙන් noise cancellation microphone එක බලාගන්න පුළුවන්. වම් අත පැත්තෙන් මේකේ SIM slot එක බලාගන්න පුළුවන්. මේකට එක single SIM එකක් තමයි දාවන්න පුළුවන් වෙන්නේ. සහ මේ ස්මාර්ට්ෆෝන් එක වෙනම eSIM එකක් මාර්ගෙන් dual SIM පාවිච්චි කරගෙන ඉන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම පහලින් main speaker එක වගේම USB type C port එක බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ dual stereo sound setup එකක් අපිට බලා ගන්න පුළුවන්. earpiece එකනොත් අපිට dual stereo sound setup එකක් බලාගෙන ඉන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම දකුණු දොර පැත්තේ volume rocker එක වගේම power key එක බලා ගන්න පුළුවන්. ඉතින් මට මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එක පාවිච්චි කරද්දී පොඩ්ඩක් විතර අමාරු නම් මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එකේ power key එකට ඇඟිලා යන්න. මොකද ගොඩක් ස්මාර්ට්ෆෝන් වල එහෙම නැත්නම් ගොඩක් Android smartphone වල power key එක යටින් තමයි තියෙන්නේ. නමුත් මේ smartphone එකේ volume button එකට වඩා උඩින් තමයි power key එක තියෙන්නේ. ඉතින් අපි අර පුරුදු වෙලා තියෙන විදිහට මුලින්ම touch වෙන්නේ volume button එක. ඉතින් මට මේක ගොඩාක්ම අමාරු වුණා පාවිච්චි කරනකොට. මොකද ඇත්තටම power button එකට පොඩක් අත උස්සලා තමයි තියන්න තියෙන්නේ. ඉතින් මම හිතන්නේ මේක පාවිච්චි කරන නැත්නම් මේ smartphone එක පාවිච්චි කරන කෙනෙක් නම් ටිකක් අවුලක් නැති වෙයි. මොකද පාවිච්චි කරනකොට මේකට හුරු වෙනවා. නමුත් අර අලුතෙන් මේ smartphone එක මිලදී ගන්න කෙනෙක්ට ඒක පොඩ්ඩක් අවුලක් වෙයි. මොකද power button එක උඩින් තියෙන හින්දා. කොහොමනමුත් design එකට මට කරන්න ලොකු complaint එකක් නැහැ. ගොඩක් හොඳ design එකක්. ඒ වගේම ගොඩක් හොඳ build quality එකක් එක්ක මේ ස්මාර්ට්ෆෝන් එකේ ඩිසයින් එක මට බලා ගන්න පුළුවන් වුණා. හොඳයි ඊළඟට මම කතා කරන්න කැමති මේ ස්මාර්ට්ෆෝන් එකේ තියෙන ඩිස්ප්ලේ එක මොන වගේද කියලා. ඉතින් මම අර කලින් කිව්වා මේ ස්මාර්ට්ෆෝන් එක ගොඩක්ම ලොකු ඩිවයිස් එකක් නෙවෙයි. මේ ගොඩක් හොඳ කම්පැක්ට් ඩිවයිස් එකක්. ඉතින් ඒ නිසා මේ ස්මාර්ට්ෆෝන් එක අඟල් 6.1ක Full HD Plus 90 Hz refresh rate එකක් තියෙන OLED ඩිස්ප්ලේ එකක් බලා ගන්න පුළුවන්. ඉතින් අඟල් 6.1ක් කියන්නේ compact device එකක්. ඉතින් ඒ නිසා ගොඩක් ලොකු display එකක් මේ smartphone එක බලා ගන්න හම්බ වෙන්නේ නැහැ. ඒ වගේම මේකේ punch hole cutout එකක් ගොඩක් ලස්සනට බලා ගන්න ඉන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම full HD plus 90 Hz refresh rate එකක් තියෙනවා. කියන්නේ ගොඩක් හොඳ smooth එකක් මේ smartphone එක මට බලා ගන්න පුළුවන් වුණා. වගේම OLED display එකක් මේ තියෙනවා. ඉතින් ඒ නිසා මම හිතන්නේ ගොඩක් හොඳ colors මෙන්න මේ smartphone එකේ මට experience කරන්න පුළුවන් වුණා. විශේෂයෙන්ම කියන්න ඕනේ deep black මෙන්න මේ smartphone එකේ experience කරන්න පුළුවන්. ඒ වගේම always on display පාසුකවත් මෙන්න මේ smartphone එකේ OLED display එකක් නිසා අපිට බලා ගැනීම හැකියාවක් තියෙනවා. ඒ වගේම colors ගැන කතා කරද්දී HDR mode එකක් මෙන්න මේ display එක අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා ගොඩක් හොඳ colors තියෙනවා. සාමාන්‍යයෙන් ඔයා movie එකක් බලනවා නම්, ඒ වගේම YouTube එක video එකක් වගේ බලනවා නම් ගොඩක් හොඳ colors මේ smartphone එකේ through art experience කර ගන්න පුළුවන්. ඒ වගේ මේ smartphone එකේ OLED display එකක් තියෙන නිසා
under display fingerprint එක මේ smartphone එක බලා ගන්න පුළුවන් මේකත් ගොඩක් හොඳ මට්ටමේ fast unlock වෙන under display fingerprint එකක් විදිහට හඳුනන්න පුළුවන් ඉතින් ඒ නිසා මම හිතන්නේ මේ price range එකේ ගන්න පුළුවන් ගොඩක් හොඳ colors තියෙන වගේම ගොඩක් හොඳ under display fingerprint එකක් තියෙන smartphone එකක් විදිහට මේ smartphone එක හඳුනන්න පුළුවන් හොඳයි ඊළඟට අපි කතා කරමු මෙන්න මේ smartphone එකේ battery එක මොන වගේද කියලා मे स्मार्टफोन बलगन मिलियंपियावर हारदास पहाक बैटरी का इतने मे बैटरी वाहि प्रोडक्ट मे स्मार्टफोन मदी के हेबे मे स्मार्टफोन डिस्प्ले वैस बैटरी लाइफ स्मार्टफोन सामान ओलेड डिस्प्ले का तव दूट मेके बैटरी ओलेड फैन डी ब्लैक पावर गुड़क बैटरी लाइफ आशा पै पहा पैयाटाइम का මේ ස්මාර්ට් ෆෝන් එකේ තියා ගන්න පුළුවන්. ඒ වගේම 18 වොට් ෆාස්ට් චාර්ජින් සිස්ටම් එකක් මෙන්න මේ ස්මාර්ට් ෆෝන් එකේ අපිට බලා ගන්න පුළුවන්. ආසන්න වශයෙන් පෑය දෙකක් ඇතුළත ෆුල් චාර්ජ් කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම 7.5 වොට් වයර්ලස් චාර්ජින් උත් මෙන්න මේ ස්මාර්ට් ෆෝන් එකේ බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. හොඳයි Google ස්මාර්ට් ෆෝන් එකක් නැත්නම් Google Pixel ස්මාර්ට් ෆෝන් එකක් අපි පාවිච්චි කරන්න ඇත්තටම අපිට PO Android experience එක ගන්න ඕනේ නේද? ඒ කියන්නේ අපි දන්නවා Android නිර්මාණය කරන්නේ Google ආයතනයෙන්. ඉතින් Google ආයතනයෙන්ම නිකුත් කරන OS එක මේක තියෙන නිසා අපිට PO Android එකක් මෙන්න මේ ස්මාර්ට් ෆෝන් එකේ බලා ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ වෙනකොටත් මේ ස්මාර්ට් ෆෝන් එකේ Android 14 version එක බලා ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා මම හිතන්නේ ගොඩක් හොඳ software experience එකක් මට බලා ගන්න පුළුවන් වුණා වගේම මේ ස්මාර්ට් ෆෝන් එක නැත්තම් Google Pixel ස්මාර්ට් ෆෝන් වලට අපිට කිසි ප්‍රශ්නයක් නැතුව අවුරුදු 5ක් updates හම්බ වෙනවා. ඒ කියන්නේ මේ ස්මාර්ට් ෆෝන් එකේ 2028 වෙනකන් अपडेट्स अभी हम इतनी ऐसा किसी प्रश्न आपके एंड्रॉइड अपडेट नहला अभी किसी प्रश्न तो मे स्मार्टफोन के दिदास्टा एंड्रॉइड अपडेट बलाकेवागे मे स्मार्टफोन के 8 जीबी रैम का 128 जीबी इंटरनल स्टोरेज बलाकेमी हेकि मंगता है रैम साधारण मोदी पर्फॉम कर स्मार्टफोन मे स्मार्टफोन अभी पुलवा इवागे मे स्मार्टफोन के गूगल निर्माण कर गूगल टेंसर जी टू 5 नैनोमीटर चिपसेट बला पुलवा मेन मे चिपसेट गुड़ाक मोदी पर्फॉम करा मंगिता अंत टू बेंच मार्क साल्ट गुड़ाक हे इसको मैं बला गेम मंगिताने मे प्राइस गुलाम गुड़ाक हों पर्फॉमस गेम्स गहन पावित करें बलापुरना गुडक हम पर्फॉमस मेन मे स्मार्टफोन गन पुलवा रूपये लक्ष दी गन पुलवा गेम मे प्रईस रेंज पब्जी वगे गेम का प्ले करना बलापूर्त मे की अलट्रा एचडीआर मोड की अलट्रा फ्रेम रेट मेन मे स्मार्टफोन की पब्जी उन्ना प्ले कर अलट्रा एचडीआर दी तीन क्वालिटी के मैं गेम की तीन क्वालिटी मारमल तीन इतनी सहुड हम गेमिंग एक्सपीरियंस बलापूर्त तीन मंगिताने मे स्मार्टफोन का किसी प्रश्न आट पावचार पर्फॉम कर स्मार्टफोन हमारे मम की मतलब हई रिकमेंड करना हम पर्फॉमस मे प्राइस रेंज के एंड्रॉइड स्मार्टफोन होना मेन मे स्मार्टफोन पुलवा पर्फॉमस मत बला पुलवा हिंदा मतलब अवसाने कथा करो मे स्मार्टफोन कैमरा मुनवागे की अतर मन मेन मे स्मार्टफोन कैमरा मार इंट्रेस्ट होना मुकद मे प्रईस रेंज गुड़क हम कैमरा स्मार्टफोन मेक हमें पुलवा हिंदा इतनी कैमरा की स्पेस फोटो कथा करो मेके अभी बला पुलवा बैक डुअल कैमरा से मेके 64 मेगा पिक्सल एफ 1.9 एपेज वाइट लेंस गेम 13 मेगा पिक्सल एफ 2.2 एपेज अल्ट्रा वाइट लेंस बला पुलवा इवागे 13 मेगा पिक्सल सेल्फी कैमरा मिनम स्मार्टफोन की बलावा दीन इत मेन मे स्मार्टफोन अत्र कथा नीचे दिन कैमरा सांपल मारम लेकिन विशेष नाइट मोड मारम कैमती मुख्य मारम क्वालिटी नाइट मोड बलावागेम तीन एच डी आर इवागेम तीन डायनामिक रेंज मारम लेवल मैं बलावा सामान्य मे प्राइस रेंज की आईफोन दिखा अथवा मिले दिखाने आईफोन 11 आईफोन 11 पड़ा हम कैमरा मेन मे गूगल पिक्सल 7 की मत बलावा मुखद मारम लेवल मेन मे स्मार्टफोन कैमरा मत बलावा विशेष कैमरा टारगेट कल स्मार्टफोन का 1,30,000 पट अभी मिले दिखा बलना मेन मे स्मार्टफोन अंडपुला मुखद मारम कैमरा लेवल का मत मेन मे स्मार्टफोन की बलावा मे स्मार्टफोन के हम पॉइंट विधि मत मेन मे कैमरा बलावा मे कैमरा सांपल की पदा वो ऐडिया मे कैमरा मुनवागे गेला
නෝටික තමයි මෙන්න මේ Google Pixel 7a smartphone එකේ ප්‍රධාන වශයෙන් අපිට කතා කරන්න තියෙන දේවල් ටික. ඉතින් මෙන්න මේ smartphone එක වාට iPrice එකෙන් රුපියල් 125000ක් වගේ මුදල මුදලි ගන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ මේ price එක මාරම විදිහට වටින smartphone එකක් විදිහට මෙන්න මේක හඳුන්වන්න පුළුවන්. මොකද මාරම display එකක් ඒ වගේම ගොඩක් හොඳට perform කරන smartphone එකක් සහ මේ price එක ගන්න පුළුවන් හොඳම camera එකක් තියෙන smartphone එක විදිහටත් मेन मे Google Pixel 7a स्मार्टफोन पुलवा मुखदेन मेन मे Google Pixel 7a स्मार्टफोन समहार मे स्मार्टफोन का आवश्यक सह मे स्मार्टफोन का गण बलापुर सह असावक्ति वागे दस पल कमेंट तम दर इवागे तम तेल सेक्शन यूट्यूब झानल सब्सक्राइब कर पल सब्सक्राइब बटन क्लिक कर आप सब्सक्राइब करना तम दर इवागे फॉलो करना इंस्टाग्राम के फेसबुक के इवागे टिकटॉक के इतना मे वीडियो बेल बट वो इतने मे वगे तवत् वीडियो इंगापी इकमेंट महाम